අයිබෝන්සුම දවසක් මිස්ට යුටුප් චැනලකට ඔගොල්ලෝ ආතරෙන් පිළිගන්නවා. අදත් මම අරංගල දිනවා ඔයගොල්ලන්ට ඉතාම වැදගත් ඇප් එකක්. අපි බලමු ඒ ඇප් එක මොකක්ද කියලා මේ වීඩියෝ එක ඉස්සරහට යනකොට. අද අපි අරංගල තියෙන ඇප් එක තමයි ඩයට් ප්ලෑන් එකක් හරියට හදාගන්න පුළුවන් ඇප් එකක්. එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ ලයිෆ් සම් කියන ඇප් එකෙන් පුළුවන් ඕගොල්ලන්ට ගැලපෙන ඩයට් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. අපි මේ ඇප් එක ඕපන් කරලා අපි බලමු මේ ඩයට් ප්ලෑන් එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඕගොල්ලන්ට ඇප් එක ඕපන් කරපු ගමන් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි එන්නේ. මේකට අපි account එකක් හදාගන්න ඕනේ. ඒක නිසා අපි මේ get start කියන එකට ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ කියලා. මෙතනදී අපිට එනවා ඔප්ෂන් තුනක් එනවා, lose weight, maintain weight, gain weight කියලා. ඒ කියන්නේ අපිට බර අඩු කරගන්න පුළුවන්, අපේ තියෙන බර maintain කරගන්න පුළුවන්, නැත්නම් බර වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ ඔප්ෂන් තුනට අදාළව meal plan එකක් තමයි මේගොල්ලන් අපිට දෙන්නේ. මම මෙතනින් select කරගන්නේ maintain weight කියන එක, තියෙන බර පවත්වාගෙන යන එක. right, ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා මෙතන male female කියලා ඔප්ෂන් දෙකක්. ඔයගොල්ලන් male නම් male එක, female නම් female කියන ඔප්ෂන් එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අපි මෙතනද කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ බර්ත්ඩේ එක දෙන්න ඕනේ, ඩේට් එකයි, මන්ත් එකයි, ඊයර එකයි. මම මෙතන උදාහරණයක් විතර පෙබරවාරි 4 කියලා ගන්නවා 1990. එහෙම දැම්මට පස්සේ ඔයගොල්ලන්ට ඊට පස්සේ ඔයගොල්ලන්ගේ උස තමයි ඊළඟට ඇප් එකට දෙන්න ඕනේ. උස දෙනකොට එතන අඩි වලින් දෙන්නත් පුළුවන්, නැත්නම් සෙන්ටිමීටර වලින් දෙන්නත් පුළුවන්. හරි, එතකොට ඔයගොල්ලන්ට මතක විදිහට ඔයගොල්ලන්ට පහසු විදිහට මෙතන අඩි වලින් හරි සෙන්ටිමීටර වලින් හරි ඔයගොල්ලන්ගේ උස දෙන්න පුළුවන්. මම මෙතන දෙනවා අඩි වලින් දෙනවා, එක්සැම්පල් එකක් විදිහට අඩි 5යි අඟල් 4ක් කියලා මම මෙතන මගේ හයිට් එක දෙනවා. ඊළඟට අපි ඇප් එකට දෙන්න ඕනේ අපේ දැනට තියෙන බර දෙන්න ඕනේ. මේකටත් තියෙන ඔප්ෂන් දෙකක්, කිලෝග්‍රෑම් වලින් දෙන්න පුළුවන්, ලෝබ්ස් වලින් දෙන්න පුළුවන්. අපි ඉතින් කිලෝග්‍රෑම් වලින් මේ බර කියන නිසා අපි එතනට බර දෙනවා. අපේ දැනට තියෙන බර මම මෙතන කිලෝ 56ක් කියලා එක්සැම්පල් එකක් විදිහට දානවා. ඒ විදිහට අපි අපේ බර දීලා ඉවර වුණාට පස්සේ අපි මේකට ඇප් එකට ලොග් වෙන්න අපේ ඊමේල් එකක් දෙන්න ඕනේ. අපේ දැනට ෆෝන් එකේ තියෙන ඊමේල් එක අපි ඒක සිලෙක්ට් කරලා අපිට ගැලපෙන අපි පාවිච්චි කරන අපේ ඊමේල් එක අපි මෙතනට දෙන්න ඕනේ. එහෙම ඊමේල් එක ආවෙ නැත්නම් අපිට මෙතනින් පුළුවන් මෙතන පල්ලෙහාම තියෙන ඊමේල් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා අපේ ඊමේල් එක අපි එන්ටර් කරන්න පුළුවන්. නැත්නම් ඊට උඩින් තියෙන ඔයගොල්ලන්ට පේන්නේ නැති sign up with facebook කියලා අපිට facebook එකෙන් sign up වෙන්න පුළුවන්. ඊට උඩින් තියෙන sign up with google කියලා මම ඒ ඔප්ෂන් එකකින් යනවා. මම මොකද මගේ ඊමේල් ටික දීලා තියෙන නිසා. එතකොට අපිට තියෙන අපේ gmail එකේ අපි දීලා දෙන gmail account එක මෙතනින් අපි පාවිච්චි කරන gmail එක දීපුවාම අපිට මේ app එකේ ඉස්සරහට යන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් ඔයගොල්ලන්ට පේනවා මේගොල්ලන් මේ අපි දීපු details අනුව මේගොල්ලන් අපේ meal plan එක calculate කරනවා. ඔයගොල්ලන්ට මෙතනදී පේනවා ඇති මේගොල්ලන් දානවා creating your personal recommendations කියලා. අපි දීපු details අනුව මේගොල්ලන් අපිට මෙන්න මේ විදිහට තමයි අපේ meal plan එක දීලා තින්නේ. calories 1656ක් තියෙන්න ඕනේ. carbohydrate 150යි, fat එක 130යි, protein 120යි කියලා මෙන්න මේ විදිහට තමයි අපි දවසට මේ යූස් කරන්න ඕන විදිය මේගොල්ලන් දීලා තින්නේ. ඉතින් අපිට ටිකක් මේ ඇප් එකේ මේක පල්ලෙහාට යනකොට මේගොල්ලන් අපිට තව උපදෙස් දීලා තිනවා how to reach your goals කියලා. අපි අපේ බර මේන්ටේන් කරන එක කොහොමද කරන්න ඕන කියලා, අපි වතුර බොන්න ඕනේ කොහොමද, ඊට පස්සේ අපි ගන්න ඕන කෑම මොනවාද කියලා අපි මේක කන්ටිනියු කරන්න ඕනේ. කන්ටිනියු කරනකොට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා. මෙතනදී අපිට කැමති නම් මේ ඇප් එක ෆුල් ඇක්සස් තියෙන එක අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මාස 3ට තියෙනවා ඒගොල්ලන් රුපියල් 2325ක් කියලා දාලා තිනවා. ඊට පස්සේ මාසයකට ගන්නවා නම් ගාණ දාලා තිනවා 925ක් කියලා, අවුරුද්දකට ගන්නවා නම් 4650 කියලා තිනවා. ඒගොල්ලන්ගේ එක එක ඔප්ෂන් තියෙනවා. අපි මේක මේ ඇප් එකේ ෆුල් ඇක්සස් අපි පර්චේස් කරගන්නවා නම් අපි මෙන්න මේ අපිට හරියන කැමති ඔප්ෂන් එකකින් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි මෙතනදී මේ ඇප් එක පර්චේස් කරගන්න නැතුව මේ ඇප් එක අපිට යූස් කරන්න පුළුවන්. ඒකට කිසිම ගැටලුවක් නැහැ. අපිට මේක සල්ලි දෙලා ගන්න නැතුව මේක දෙන ෆ්‍රී ඇක්සස් වලින් අපිට
මේ ඇප් එක යස් කරන්න පුළුවන්. ඔගලන්ට පේනවා මෙතන උඩ අර කතර ලකුණක් තියෙනවා. ඒ කතර ලකුණ ක්ලික් කරපු ගමන් අපේ මේ පේමන්ට් ඔප්ෂන් එකෙන් අයින් වෙලා අපි යනවා නෝමල් ඔප්ෂන් එකට. අපි මෙතනදී මේ කන්ටිනියු කියන එක ප්‍රෙස් කරොත් එහෙම වෙන්නේ අපිට මේ ඇප් එක පර්චේස් කරගන්න තියෙන ඔප්ෂන් එකට තමයි යන්නේ. මෙතන ඇඩ් ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් අපේ කියලා පෙන්නවා. ඒක අපේ ඩීටේල්ස් ටික දීලා අපිට පුළුවන් මේ ඒක ඇප් එක පර්චේස් කරන්න. එහෙම නැත්නම් අපි ඇප් එක අතන ඇප් එක ක්ලෝස් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට එන්නේ නෝමල් ඇක්සස් තියෙන්නේ මේ ඇප් එකට. නෝමල් ඇක්සස් එකට යනකොට මෙන්න මේ විදිහට අපිට එනවා. මෙතන අපි ඩීටේල්ස් ටික ඔක්කොම දීපු නිසා හායි කියලා අපි වෙල්කම් කරලා ඊට පස්සේ ඒගොල්ලන් අපිට ගයිඩ්ලයින්ස් දෙනවා මේ ඇප් එක කොහොමද අපි යූස් කරන්න කියලා. බලන්න ඕගොල්ලෝ අපිට තියෙනවා දවසට 1654 කැලරිස් යූස් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 207, ප්‍රෝටීන් ග්‍රෑම් 83, ෆැට් ග්‍රෑම් 55 තමයි අපිට ගන්න පුළුවන් දවසට. ඊට පස්සේ මෙතන අපිට එනවා ඔප්ෂන්ස් 4ක් එනවා. බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර්, ස්නැක්ස් කියලා. අපි එතකොට අපි උදේට මොනවා ගත්ත කෑම මොනවද, දවල්ට ගන්න කෑම මොනවද, රෑට ගන්න කෑම මොනවද කියලා අපිට මෙතන ඇඩ් කරන්න ඕනේ. ඊට අමතරව අපිට පුළුවන් අපි දවසට බොන වතුර ප්‍රමාණය මේකට ඇඩ් කරන්න. එක ග්ලාසයක් අපි බිව්වොත් එහෙම ඒකට ඇඩ් වෙනවා. අපිට වතුර ලීටර 0.25ක් තමයි එක ග්ලාසයක් විදිහට මේගොල්ලන් කවුන්ට් කරන්නේ. ඊට පස්සේ ඕගලන්ට මෙන්න මේ ඇප් එකේ ඉස්සරහට යනකොට පේනවා මේ විදිහට අපිට අපේ ඩීටේල්ස් එකට ඇඩ් කරන්න පුළුවන්. හරි, ඊළඟට මෙතන මේ ෆුඩ් මීල් කියන එකේ අපිට අපි ගන්න කෑම ටික ඇඩ් කරන්න පුළුවන්. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක, ලන්ච් එක, ඩිනර් එකට අපි ගන්න කෑම මොනවද කියලා මෙතන ඇඩ් කරන්න ඕනේ. ඒකට තමයි මේ මෙතන සර්ච් බාර් එක උඩ තියෙන්නේ. ඕගලන්ට දැන් මේ පේන එක එහෙම ටයිප් කරන්න නැත්නම් ඕගලන්ට මෙතන ෆොටෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒකට අපි මේ කැමරාවකට ඇක්සස් දෙන්න ඕනේ. අපි මේකට ලබ් කරොත් එම් අපිට මෙතන ෆොටෝ එක ඇඩ් කරන්න පුළුවන්. අපි ෆොටෝ එක ඇඩ් කරනට වඩා මං හිතන්නේ මං රෙකමෙන්ඩ් කරන්නේ ඕගලන්ට ඒක ටයිප් කරන එක හොඳයි කියලා අපි ගන්න කෑම එක. ඊට පස්සේ මම ඉස්සෙල්ලා ඕගලන්ට පැහැදිලි කරපු විදිහට අපිට බ්‍රෙක්ෆාස්ට්, ලන්ච්, ඩිනර් ওই විදිහට මේකට අපි ඇඩ් කරලා අපිට බලා ගන්න පුළුවන් අපි ඇප් එකේ දීලා තියෙන ඒගොල්ලන්ගේ අර කන්ඩිෂන්ස් ටික අපි මැච් කරනවාද කියලා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් ඒ දීලා තියෙන ගාන්න අපි ගන්නවාද කියලා අපිට ඒක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි බැලුවොත් එහෙම අපි මෙතන බ්‍රෙඩ් කියලා ටයිප් කරොත් එහෙම ඒගොල්ලන් අපිට ඔප්ෂන්ස් කීපයක් දෙනවා. අපි පාන් කියලා දැම්මොත් අපි මොන පාන්ද ගත්තේ කියලා, පුරක්කම් පාන්ද, නිකන් පාන්ද එහෙම කියලා ඒ වගේ. එතකොට ඒකේ අපි ගන්න පාන් එක අනුව කැලරිස්, කිලෝ කැලරිස් කොච්චරක් තියෙනවද කියලා මේගොල්ලන් අපිට පෙන්නනවා. අපි ඒක ඇඩ් කරොත් දැන් බලන්න මම මෙතන පාන් කියලා දැම්මා. එතකොට කාබෝහයිඩ්‍රේට් 84යි, ප්‍රෝටීන් 116යි කියලා ඒගොල්ලන් ඒකේ තියෙන න්‍යූට්‍රිෂන් ටික අපිට පෙන්නනවා. ඉතින් මේ විදිහට අපි ගන්න ප්ලෑන් කරන අපේ කෑම ටික මේ විදිහට ඇඩ් කරලා අපිට බලා ගන්න පුළුවන් මේ ඇප් එකේ දීලා තියෙන අපි දවසට දීලා තියෙන ගාන අපි මැච් කරලා තියෙන කියලා. ඒ අනුව අපි ගන්න කෑම අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේ ඇප් එකේ අපි ගන්න වතුර ප්‍රමාණය අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒකත් ඉතාමත් වැදගත් ඔප්ෂන් එකක්. එක වතුර වීදුරුවක් 0.25 ලීටර් විදිහට තමයි කවුන්ට් කරන්නේ. ඊට පස්සේ අපිට තව මෙතන පල්ලේ ඔප්ෂන්ස් තියෙනවා. මේකේ අපිට මේගොල්ලන් එක එක ක්‍රයිටීරියස් දීලා තිනවා අපිට කැමති නම් යූස් කරන්න පුළුවන් දවස් 21 මීල් ප්ලෑන් එක. ඒ වගේ එක එක තව කන්ඩිෂන්ස් තියෙනවා අපිට උන් නම් ඒගොල්ලන් පාවිච්චි කරන්න දීලා තිනවා. ඊට පස්සේ මේ විදිහට අපි දවස ගන්න ඩීටේල් සෙට් කරපුවාම ඕගලන්ට ඕගලන්ගේ ප්‍රෝග්‍රෙස් එක මෙන්න මේ වගේ චාර්ට්ස් වලින් අපිට බලා ගන්න පුළුවන් අපි කොහොමද මීල් ප්ලෑන් එක කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකට ඕගලන් කැමති නම් ලයික් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්, සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්, බෙල් බටන් එක ක්ලික් කරලා. ගිහින් එන්න සුබ දවසක්.